どうも、成田です。オンネティン、キューブビディヘタ。あだあらげにね、埼玉県のビデオが来てん、埼玉県ね、おぐらんときやなでわる、ほんとでわるさ、ならがでわるごらっていうのは、いせらほんとでわるときやがねなてん、さは、あばた、サバイベンのプルワンできにげまんきやんな、埼玉はわる。埼玉県ね、ほんと、プレイシア、かぶって、travel からのプルワン、ジャパンに、ほんと、プレイシア、ケアゲメ、デシャクニアティン、ランカーとサマンウウ、දේශගුණයක් තියෙන්නේ සයිතම වලට එහා පැත්තෙන් ඉබරකි සයිත මෙහා පැත්තෙන් තියෙනවා ටෝකියෝ. ඉතින් සයිතම කෙන් එක ගොඩාක් ඇවිල්ලා ගම්බද ප්‍රදේශයක්. ඉතින් ඒ පැතිවල සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලා වැඩි. ඉතින් ඒකට එතකොට අපට ඔය සාමාන්‍යයෙන් ජොබ් නැති කට්ටියට අපට ඒ හරියේ ජොබ් අපට හොයා ගන්න පුළුවන් සයිතම වල ඉඳලා. ඊට පස්සේ දේශගුණයේ ඒ මං කලින් කිව්ව වගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් හිම වැටෙන්නේ නැහැ සයිතමා වලට කලාතුරකින් වැටුණොත් ඇරෙන්න. ඊට පස්සේ කියන්න ඕනේ ජොබ් තියෙනවා. ඉතින් ඒ සයිතමා පැත්තේ දැන් ඔය සයිතමා සිටි එකටම එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔය අනිවාර්යෙන් එන්න ඕනේ පොඩ්ඩක් ටවුමකට ඔයාට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. එතන එහෙම වුණොත් ඔයාට එන්න වෙනවා වාහනයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් බයිසිකලයක් ගන්න වෙනවා ඔයාට. එහෙම නැත්නම් ඒ ඔයා ඉන්න ගෙදර ඉඳන් ඉස්සෙල්ම කාමරට එන්නකම් ඔයාට අනිවාර්යෙන් බයිසිකලයක් හරි පුට් සයිකලයක් හරි ගන්න වේවි. මොකද සයිතමා කියන්නේ ගම්බද ප්‍රදේශයක්. ඒ වගේම විදේශිකයන් වැඩි පැත්තක් තමයි සයිතමා කියන්නේ. එතකොට හොඳ ලස්සන ට්‍රැවල් කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් මම අරගෙන ඉන්නම් මගේ channel එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම ඉන්නවා නම්. ඊට පස්සේ කියන්න ඕනේ සයිතමා වල විදේශිකයන් වැඩි. එහෙම වුණාන් පස්සේ දැනට තියෙන සහ මම අහලා තියෙන සහ මම දැකලා තියෙන දේවල් එක්ක ඔයගොල්ලොත් එක පොඩි share පාරක් කරගත්තොත් දැනුමට සහ ඔයගොල්ලන්ගේට ඔයගොල්ලෝ තනියම ඔයගොල්ලන්ගේ ගේම ගහනවා හොඳයි. යාළුවෝ කියන කට්ටියව ආශ්‍රය කරන්න යන්න එපා. ජපාන සයිතමා නෙමෙයි කොහේ හිටියත් ආශ්‍රය කරන්න එපා. ඒ වගේම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු දෙකෝල්ලක් ඉන්නවා. ඉතින් පොඩ පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ලංකාවේ සහ විදේශිකයන් අනිවාර්යෙන් හොරකම් කරන ප්‍රදේශයක්. ඒ කියන්නේ වාහන හොරකම් කරපු එව්වා තියෙනවා, මිනිසුන්ට ගහගත් එව්වා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් හොඳ දේවල් නැති පැත්තක් තමයි සයිතමා විදිහට මම දකින්න. මොකද විදේශිකයන් වැඩි, ඔය කර්මාන්ත ශාලා වැඩි නිසා එක එක වාහන උස්සන එව්වා තියෙනවා. ඉතින් ට්‍රැක්ටර් උස්සන එව්වා තියෙනවා, ටයර් උස්සන එව්වා තියෙනවා. ඒ වගේ පැත්තක් තමයි සයිතමා කියන්නේ. මොකද ඒ පැත්තේ වීස නැති කට්ටිය ඉන්න ගොඩක් ඒ පැතිවල. ඉතින් ඒක නිසා ඒ වගේම කියන්න ඕනේ හොඳ මහත්තුරු වගේ දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්න ඒ පැතිවල. හරි ලස්සනට ජීවත් වෙන. ඉතින් ඒගොල්ලෝ ගැන නෙමෙයි මම කිව්වේ, මම පොදුවේ ගැන කිව්වේ එකයි. මොකද ඔයගොල්ලෝ අලුතෙන් ජපානට ඇවිල්ලා ඒ වගේ කෙනෙකුට, හොඳ කෙනෙකුට හම්බුනොත් ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම නරක කෙනෙකුට සෙට් වුණොත් ඔයගොල්ලන්ට ඒ ජීවිතය ඒ විදිහටම අනිත් පැත්තට යන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඔයාලට මේ හැම වීඩියෝකින්ම මම දන්න ඇත්ත ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. ඉතින් ඒක නිසා සයිතමා කියන්නේ ඒ වගේ හොඳ වැඩිය නරක පැත්තක් මම දකිනවා සයිතමා වල. ඉතින් ওই ටික තමයි. ඉතින් ජොබ් පොඩ්ඩක් අඩුයි සයිතමා වල. ස්ටුඩන්ට් වීසා එනවා නම් ඉතින් පොඩ්ඩක් සයිතමා වල ඉඳන් සයිතමා සිටි එකට එන්න වෙයි. ඔයාලට එහෙම නොත් බයිට් එකක් ගහන්න, එහෙම නැත්නම් ටෝකියෝ යන්න වෙයි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ප්‍රධාන පාසුකම් පොඩ්ඩක් දුරයි. මොකද මම කලින් කිව්වා වගේ ගම්බද පළාතක් තමයි සයිතමා කියන්නේ. ඉතින් ওই ටික තමයි තියෙන සයිතමා ගැන කියන්න තියෙන්නේ. හැබැයි ගෙවල් වල ගෙවල් කුලිය අඩු වෙන්න පුළුවන්. මොකද පොඩ්ඩක් දුර නිසා. ඉතින් ඒක නිසා සයිතමා වලට ඔයගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන්ම ලංකාවේ ලයිසන් එක මාස 3ක් පරක් වෙලා ජපාන්ට එන්න. එහෙම උනොත් ඔයගොල්ලෝ පටස් ගාලා 50cc ලයිසන් එක ගන්න පුළුවන්. දවසින් එක්සෑම් එක ලියලා පාස් වුණාන් පස්සේ එදාම හවස ඕගලන්ට ගන්න පුළුවන් 50cc ලයිසන් එක. ඒකට අනම්මනම් මුකුත් ඕනේ නැහැ. ඉතින් ඒක නිසා ඕගලෝ එනවනම් සයිතමා වලට අනිවාර්යෙන් ලයිසන් එකක් අරගෙන එන්න. මොකද ඒක ඕගලන්ට හොඳ දෙයක්. ඔයගොල්ලන්ගේ අනාගතයට සහ ඔයගොල්ලන්ගේ වීදමට මුදල් එකතු කිරීමේදී මේ ජොබ් නැති ප්‍රශ්නය ගොඩක් වෙලාට තියෙන්න පුළුවන්.
ඉතින් පරිසරය අතින් නම් වරදක් කියන්න නෑ. හැබැයි ගොඩාක් පරිස්සම් වෙලා ඉන්න තරමට තමයි හොඳ. මොකද මගේ නෑදෑයින් මට කරපු දේවල් ඔය සයිතමා පැත්තින්දලා. ඉතින් ඒකකින් කියන්න ඕනේ නැති ලක්ෂ ගණන් වලින් මට පොලු තියලා තියෙනවා. ඉතින් ඔය සයිතමා පැත්තේ මගේ නෑදෑයෝ. ඉතින් ඒක නිසා ඔයා එහෙම නොවෙන්න තමයි මේ හැම වීඩියෝ එකක්ම මම අරගෙන ඉන්නේ. ඒක නිසා සයිතමා ගැන මම වැඩි කියන්නේ යන්නේ නැහැ. ඉතින් මම හිතුවා, මම හිතනවා ඔයාට මේ විදිහට කිව්වහම ඔයාට තේරුම් ගන්න පුළුවන් මොන වගේ ප්‍රදේශයක්ද සයිතමා කියන්නේ කියලා. හරි, එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න ඕගොල්ලන්ගේ සකුරා දේශයේ ඒ සියලුම හීන එලිසිම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජපාන් එන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ නම කතකනා වලින් ලියන්න පුරුදු වෙලා එන්න. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන්ම ජපාන් එනවා නම් කතා කරන්න පුරුදු වෙලා එන්න. මොකද ඔයගොල්ලෝ සල්ලි දීලා ජොබ් වලට යන්න උමනාවක් නැහැ. ඔයගොල්ලෝ හරියට ජපාන් කතා කරන්න පුළුවන් වෙලා ජපාන්ට එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ජපාන් කතා කරන්න පුරුදු වෙලා එන්න. එහෙම නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ජපානේ ගේමක් ගහන්න පුළුවන්. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා කමෙන්ට් එකක් හරි මගේ Instagram එක මම දාලා තියෙනවා link එක. ඔයගොල්ලන්ට ඒ හරහා සම්බන්ධව මට මැසේජ් එකක් දාන්න මට පුළුවන් හැටියට මම ඔයගොල්ලන්ට උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, සුබ දවසක් වේවා.